අයිබෝවන් සමට කලින් සතේ හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත දින 6කට පසුව മന്ത്രി රිෂාඩ් අත්නංගුවට රිෂාඩ් සැඟවූ 7 දිනකුත් පොලිස් අත්නංගුවට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2100 ඉක්මවයි කොරෝනා හේතුවෙන් මීගමුවේ වෙළඳ සංකීර්ණයක් වසා තමයි කොළඹ සිට යාපනයට ගිය කොරෝනා ආශ්‍රිතයා ගමන්ගත් බස් රථයේ රිය සහයකටත් කොරෝනා කොළඹ නැවතටාංගනයේ සේවය කරන ආසාදිතයා සාගරිකා දුම්රියෙන් දිනපතා කොළඹට පැමිණ ඇති බවටත් තොරතුරු මීළඟ කොවිඩ් පොකුර හට ගන්නා තැන පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු හැඟවීමක් කොවිඩ් වලින් බිඳ වැටුණු ව්‍යාපාර යළි ගොඩනැංවීමට මහා බැංකුවෙන් රුපියල් බිලියන 178ක් මීටරේ පරතරයේ නැහැ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම නිරෝධායන නීති උල්ලංඝනයක් විපක්ෂ නායක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පවසයි විස්ස පාර්ලිමේන්තු විවාදය ගැන ජනපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් විස්සට ගෙන එන සංශෝධන ගැන GL කියයි ගලේවිල රන්වැඩියාව ප්‍රදේශයේදී එකම පවුලේ දියණියන් දෙදෙනා සහ පුත්‍රයා ලිඳකට වැටි ජීවිතක්ෂයට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දෙහිවල ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රිෂාඩ් බදිවුදීන් මන්ත්‍රීවරයාට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් වෛද්‍යවරයෙක් ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුද මෙවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් මහතා අද පසුරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා දෙහිවල එබනයිස මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටියදී අද අලුයම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංක 2 අංශයෙන් නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා රිෂාඩ් බදිවුදීන් මන්ත්‍රීවරයාට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් වෛද්‍යවරියක ඇතුළු සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ විශේෂයෙන්ම මේ අත්අඩංගුවට ගැනීම මෙහෙයුම 13 වෙනිදා ආරම්භ කළා සමහර සමාජ මාධ්‍ය වගේම විවිධ පාර්ශවයන් මේ පොලිසිය අත්අඩංගුවට නොගැනීම ගැන චෝදනා එල්ල කරා විවිධ හේතුන් මත විශේෂයෙන්ම රජයට ආරක්ෂක කම්තුමාට වැඩ බලන පොලිස්පතිතුමාට වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මේ චෝදනා එල්ල කළා. නමුත් අපි අවුරුදු 154ක සේවාවක් සම්පූර්ණ කරලා තියෙන ආයතනයක් හැටියටත් ඒ වගේම මේ රටේ අපරාධ යුක්තික්‍රමේ ප්‍රධානම කාර්යභාරය ඉටු කරන ආයතන වලින් එකක් වන ආයතනයක් හැටියටත් අපේ වගකීම් ඉෂ්ට කරන්න කටයුතු කළා. සමහරුන් ප්‍රශ්න කරනවා දින 4ක කාලයක් මේ සම්බන්ධයෙන් ගත වුණේ මොකද කියලා. සැකකරුවන් සැඟවීමට උත්සාහ කරනවා. ඒක ස්වභාවිකයි. නමුත් එය සඳහා යම් කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාලය තමයි ගත වුණේ. විශේෂයෙන්ම අපිට පෙනී ගියා යම් කිසි ආකාරයක පොලිසිය විසින් සොයන පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙකුට නවාතැන් දෙන එහෙම නැත්නම් ඔහුට රැකවරණය සලසන තවත් පිරිසක් සිටින බවට. ඉතින් ඒ අනුව මීට අදාළ තවත් පුද්ගලයින් 7 දෙනෙක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා හිටපු අමාත්‍යවරයාට අමතරව. මේ අයගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා පෙරේදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී. ඊට පස්සේ ඔවුන්ගෙන් රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තමයි සැකකරුගේ සැඟවීමේ සිද්ධියට අදාළව තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම ඔහු කළුබෝවිල කොහුවල ප්‍රදේශයේ එක්තරා නිවසක දින දෙකක කාලයක් ගත කර තිබෙනවා ඊට පසුව තමයි මෙම දෙහිවල ප්‍රදේශයේ ස්ථානයට පසුගිය 15 වෙනිදා පැමිණ එහි නැවතී සිට ඇත්තේ මේ සඳහා රැකවරණය ලබා දුන්නු වෛද්‍යවරියක්ද සිටිනවා ඇය ඒ වගේම ඇයගේ ස්වාමි පුරුෂයාත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා සැකකාර අමාත්‍යවරයා පළවෙනි නිවාසයේ සිට දෙවෙනි නිවාසය දක්වා රැගෙන ගිය එක්තරා විදේශ රැකියා ඒජන්තවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අඩාලච්චන ප්‍රදේශයේදී ඔහුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනීමින් පවතිනවා ඒ වගේම
මෙම අමාත්‍යවරයා කොහොල ප්‍රදේශයේ කළුබෝවිල පිහිටි නිවසේ සිට දෙහිවල නිවසට ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර රථයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයටගෙන තිබෙනවා. ඊට අමතරව මෙම හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙක්යි සඳහන් කරන පුද්ගලයෙකුත් එම නිවසේ සිටියා. ඔහුත් අත්අඩංගුවට ගන්නු ලැබුවා. දින 6ක් තිස්සේ පොලිසිය මගහරිමින් සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන මන්ත්‍රීවරයාගෙන් පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේ පැවති දිනේදී අවතෙන් වූ චන්දදායකින් මන්නාරම් ප්‍රදේශයට ශ්‍රී ලංකම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාදී ලෙස අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කළේ පසුගිය 14 වනදායි. ඒ අනුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යෙදවූ අතර එම විමර්ශන කණ්ඩායම් 6 රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මන්නාරම සහ කොළඹ පිහිටි නිවෙස්වලට ගියද ඔහු එම නිවෙස්වල සිටියේ නැහැ. මෙම සිද්ධියට සම්බන්ධ කාලීන අවතන් වූ පුද්ගලයන් දැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයා සහ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ප්‍රියදුරා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් ඔක්තෝබර් 28 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් CID ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන්ද පසුගිය 16 වනදා ප්‍රශ්න කර තිබුණා. ඊට අමතරව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගෙන්ද CID ප්‍රකාශයක් ලබාගත්තා. මේ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවස මහතා මෙලෙස අදහස් පළ කළා. රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාදයක් වුණා. මොකද රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටියා. පහුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා මේ රජයට එරෙහිව මේ බොරු ප්‍රචාර ගෙන ගිය පුද්ගලයින්ට මං හිතන්නේ පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා. අනිත් එක අපි අමතක කරන්න නරකයි මේ රට පුරා ඇඳිරි නීතිය දාලා මුළු රට වහලා මේ රටේ හැම තැනම මීටර් 500න් 500ට වගේ හමුදා මුරකපොළු දාලා රෝහණ විජේවීර මහතා හොයන්න උත්සාහ කරත් අවුරුදු 4ක විතර කාලයක් ගියා රෝහණ විජේවීර මහතා හොයාගන්න. ඒ වගේ පුද්ගලෙක් එහෙම සැඟව ගියාම හොයාගන්න එක එහෙම ලේසි නෑ. ජනතාවට අපි විශේෂයෙන් කියලා සිටිනවා ඉතා වගකිව යුතු රජයක් හැටියට අවුරුදු 5ක් ගත වුණාම අපි නැවත ජනතාව ඉදිරියට එන්න ඕනේ. එදාටත් ආඩම්බරයෙන් කොන්ද කෙලින් තියන් ඇවිල්ලා ජනතාව ඉදිරියේ ඡන්දෙ ඉල්ලන්න පුළුවන් විදිහේ රජයක් හැටියට කටයුතු කරන රජයක් මිසක් මෙය ජනතා සිතුම් පැතුම් වලට පයින් ගහන රජයක් බවට පත් වෙන්නේ නැහැ කියන ඒ සහතිකය අපි ජනතාවට ලබා දෙනවා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතින්ගේ සංඛ්‍යාව 2100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මෙතර පසුගිය දිනක යාපනය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ කාන්තාව ගමන් ගස් බස් රථයේ රිය සහායකයාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ තවත් ආසාදිතයින් 47 දෙනෙකු පිළිබඳව අද පස්වරුව වන විට වාර්තා වුණා. ආශ්‍රිතයින් 43 දෙනෙකු හා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්යමන් ලේසියු දෙනෙකු ඒ අතරවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳාම් කටයුතු සිදු කළ වෙළෙන්දිකුගේ පියාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයා පසුගිය දිනක බ්‍රැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් දෙදෙනෙකු සමග කතරගම ප්‍රදේශයේ සංචාරක නිරතව ඇති බවට තහවුරු ව්‍යාපාරිකයාටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පසුගිය දිනක දිවුලපිටිය ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකටද සහභාගී වී තිබෙනවා. ඒ අනුව මේ වන විට ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 150 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර පුද්ගලයන් 80ක් පමණ නිරෝධායන කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ.
කොළඹ ආමර් වීදියේ පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුට හා ඔහුගේ පවුලේ සමාජිකයින් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ අතර පසුගියදා කොළඹ සිට යාපනය බලා ගමන් ගත් කාන්තාවක්ද COVID ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. එෙහිදී ඇය පොදු ප්‍රවාහනයේ භාවිතා කරමින් ගමන් කර තිබූ අතර ඇගේ ගම් ප්‍රදේශය වන යාපනයේ පුන්කුට දිය ප්‍රදේශයට ඇය ගමන් කර තිබූ බස් රථයේ රිය සහායකයාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මතුගම ප්‍රදේශයෙන්ද COVID ආසාදිතයින් පිරිසක් ඊයේ දින තහවුරු වීමත් සමග එහි ගම්මාන හතරක් හුදකලා කිරීමට කටයුතු කළ බවයි යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මේ මතුගම ප්‍රදේශයේ වාර්තා වීම සමැඳිව බුද්ධ්‍යංශ හමුදාව ඉතාමත් ඕනකමින් අපි බලාගෙන හිටියා පසුගිය දින කීපෙදී මොකද එක් බස් රථයක් චාරිකාවකට ගිහිල්ලා අවිල්ලා තිබ්බා එයි එක් කාන්තාවක් ප්‍රථමයෙන්ම කොවිඩ් ආසාදිතයක් හැටියට සොයාගන්න ලැබුවා බස් රථයේ ගමන් කර කාල සීමාව සහ එයි තිබිච්ච හැසිරීම රටාව වැළුවන් පස්සේ අපිට හිතුණා ඉදිරියේදී මේ බස් රථයේ අයවලුන් කොවිඩ් ආසාදිත වීමට හැකියාවක් තිබෙනවා කියලා මේ ගැන හොඳ අවබෝධකින් යුතුව සිටියේ ඊයේ දිනේදී මේ ආකාරයෙන් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හෙටි වාර්තා වුණා. වාර්තා වුණු සංඛ්‍යාවන් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ හෝවිටිගල බදුගම සහ බදුගම නව ජනපදයේ කියන ගම්මාන තුනේ ජීවත් වෙන බවයි අපි දැක්කේ. ඊයේ දිනේදී රජය විසින් තීරණයක් ගනු ලැබුවා හෝවිටිගල බදුගම සහ බදුගම නව ජනපදයේ කියන ග්‍රාම නිලධාරි වසම් තුන හුදකලා ගම්මාන වශයෙන් නම් කිරීමට. ගාල්ල කරන්දිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු කොළඹ නැවුතටාංගනේ සේවකයෙකු වන අතර දිනපතා ඔහු අම්බලන්ගොඩ සිට කොළඹ බලා සාගරිකා දුම්රියෙන් ගමන්ගත් අයෙකු බවටයි තහවුරු වී ඇත්තේ. මොහු පසුගිය 16 වනදා නිවසට පැමිණ ඇති අතර ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙන්නේ. ඒ අනුව ඔහුගේ පවුලේ සමාජිකයින් 5 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. පහුගිය දිනවල කතාවක් පවතිනවා කොළඹ රායේ පැත්තක් වහලා තියෙනවා. කොළඹ රායේට කොවිඩ් 19 පැතිරිලා තියෙනවා කියලා කතා आयतन प्रमाण प्रधान आयतन डॉक्यार्ड आयतन विनम वराय तुल पावतीन आयतन मे आयतने सामान्य දිනකට 1500 අත 2000 අතර ප්‍රමාණයක් වැඩ කරන ආයතනයක් ඒ ආයතනය තුල 5 දෙනෙකුට මේක වැළඳීම නිසා දැන් දවස් කීපයකට ප්‍රථම ඒක පාරම හැදිච්ච දෙයක්ුත් නෙමෙයි ඒ ආයතන මේ කට්ටේ PCR පරීක්ෂණ නිරන්තරයෙන් පවත්වාගෙන ගියා මේ ආයතනය මට අද ආරංචි ඇටට ඒ කට්ටේ මේ ආයතනයේ 1000කට ආසන්න ප්‍රමාණයක් PCR පරීක්ෂණ පවත්වලා තමා මේ 5 දෙනෙක් හමු වෙලා තියෙන්නේ ඔවුන් සමග සම්බන්ධ වෙච්ච අනිත් සියලු දෙනාමත් අයින් කරලා ඒ ආයතනයේ සෑහෙන පිරිසක් වැඩට ගෙන්න ගන්න නැතුව අද ඒ කට්ටිය සුළු පිරිසක් प्रदेश වගකීම් හරි විදියට ඉෂ්ට කරන්න. දැන් ඊයේ දවස තුල අපි දැක්කා ජාත්‍යන්තර ජනමාධ්‍ය හරහා ලැබිච්ච තොරතුරුත් එක්ක මිනිස් සම මත පැය 9ක කාලයක් මේ වෛරසයට සජීවීව ඉන්න පුළුවන් කියන කාරණය. මේක ඉතාම බරපතල තත්ත්වයක්. ඊගාට අපි දැක්කා බාණ්ඩ පාර්ශවයක චීනයේම ප්‍රදේශයකින් කොවිඩ් වෛරසයේ සජීවී වෛරස් සාම්පලයක් ලබා ගන්න විද්‍යාඥයන්ට සමත් වෙලා තියෙනවා. ලෝකේ පළවෙනි වතාවට අපි ඒක හිතනවා අපි තාමත් මේ ලේඩේ ගැන සමහර දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා කියලා කියන්නේ. ඒතකොට මිනිස් සම මත පැය 9ක් රැඳී සිටින්න පුළුවන් කියන්නේ වෙන කවරදාටත් වඩා අපිට අවධාරණය කරන්න වෙනවා අත්සේදීම සහ පෞද්ගලික ස්වස්ථතාව සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා. ඉදිරිපෙළ සේවා සපයන්නන් විදියට ප්‍රධාන වශයෙන්ම කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ. ඒ අයගේ ආරක්ෂාව පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා. ඒ අයගේ රෝගී වැළඳිලාද කියලා තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය කරන PCR පරීක්ෂණ නිරන්තරයෙන් සිද්ධ කරන්න කියන කාරණය. මොකද එහෙම නැති වුණොත් ඉදිරි රෝගී පොකුරු නිර්මාණය වෙන්න පුළුවන් ආරක්ෂක අංශ ඇතුලේ. විශේෂයෙන්ම ඉදිරි රෝගී පොකුරු නිර්මාණය වෙන්න පුළුවන් සෞඛ්‍ය අංශ ඇතුලේ. ඒ නිසා අපි විශේෂයෙන්ම රජයට යෝජනා කරනවා සෞඛ්‍ය අංශ වලට යෝජනා කරනවා. ඒ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කළා. ආරක්ෂක අංශ සමාජිකයන්ට වගේම සෞඛ්‍ය වෘත්තිකයන් සියලු දෙනාට
නිරන්තර PCR පරීක්ෂණ පහසුකම ලබා දෙන්න කියන කාර්යය මේ අතර උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පරිශ්‍රණී සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව 1988 යන ෂණික දුරකථන අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ COVID-19 වෛරස් තත්ත්වයේ හේතුවෙන් මහජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණීමට ඇති අපහසුතාවය පිළිබඳව සලකා බලා අමාත්‍යාංශයේ මහජන දිනයේ මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කටයුතු කළ අතර ඒ අනුව මාර්ගගත ක්‍රමයට ජනතා ගැටුම් විසඳීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිට ආරම්භ කෙරුණා. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ බිඳවැටුණු ව්‍යාපාර යලි නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 178ක සහන ණය පහසුකම් ලබා දීමට තීරණය කර තිබෙනවා. 2020 ඔක්තෝබර් මාස 15 වන දින වන විට COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සෞභාග්‍ය COVID-19 පුනරුද්ධ සහන ණය පහසුකමෙහි අදියර 3 යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177954ක් වන අතර බලපත්‍ර ලාභී බැංකුව විසින් දෙවිනපුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභයෙන් 45582ක් මෙත රුපියල් මිලියන 133192ක මුදල් ප්‍රමාණයක් මේවන විට මුදාහැර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මාස 15 වන දින සිට ක්‍රියාත්මක කර ඇති අතර දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජූලි මාස 15 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දී තිබෙනවා. මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂික කවසියට හතරක පොලිය අනුපාතිකයක් යටතේ කාර්ක ප්‍රාග් දන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීම බවයි මහ බැංකුව සඳහන් කළේ. ණය සඳහා මාස 6ක සහන කාලයක්ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හිමිවන අතර COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවටපත් ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාරද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභින් වෙනවා. පීඩාවටපත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලටගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් බාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනු ලැබුව අතර ඒ අනුව නිවේදනය කරන ලද නියමිත කාලය තුළදී පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලු අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමයටතේ සහන ලබා දී තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පසුරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එෙහිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විසි වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ලබන 21 සහ 22 යන දිනයන්හිදී පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ දින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී සංශෝධන සහිතව විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට තීරණය වී තිබෙනවා. විසිවෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා බදාදා වෙනකොට ඒක බ්‍රහස්පතින්ද සම්මත වෙනවා සංශෝධන සහිතව සම්මත වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය දැන්වත් එළියට එයිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපි යම් යම් සංශෝධන ගණනක් ගැන කතා කරලා තියෙනවා. ජාතික බලවේග විසින් සාකච්ඡා කරපු කාරණා ගණනාවක් අපි අවධානයට යොමු කරලා තිනවා. මම හිතන්නේ මේ සම්බන්ධව අපි ඉදිරියට පරිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ අපි ඉදිරිපත් කරලා දිනවා ගරු අග්‍රාමාත්‍යතුමායි කමිටුවට. ඉතින් පස්සේ තීන්දුව ටික ගන්න එක අපි ඉදිරි දවස් දෙක තුන ඇතුළත සිද්ධ වෙයි. විශේෂ සංශෝධන ඉදිරිපත් කිරීමේ ළඟට අපි 2020 ඉතුරු කාලයට අපි ආයවැය ඒක ඉදිරිපත් කිරීමේ ගාඩ 2021 ආයවැය ඉදිරිපත්. ওই ටික තමයි තියෙන ලබන පාර්ලිමේන්තුව. නෑ සංශෝධන මොනවද අපි ඉදිරිපත් කරන කියලා අපි අතර විමසුණා. උසාවියේ තීරණ අනුව අපි උසාවියේ ඇති කරගත් එකඟත්වයන් අනුව මොන මොනවද සංශෝධන විය යුත්තේ කියලා කතා බස් වුණා. මේ අතර කතානායක මහින්ද යාපාබේවර්ධන මහතාද විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. හරි කතානායකතුමනි මේ ව්‍යවස්ථා සංශෝධනය ඒක පිළිබඳව මොකද දැන්? ඒක හෙට ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඉතින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව ඉදිරි ගමන් තීරණය වෙනවා. හෙට ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රකාශය කරනවා. කරලියෙල්ලා විවාදයේ පටන් ගන්න තමයි කල්පනා කරන්නේ අනිද්දා ඉඳලා.
එමෙන්ම මල්වතු අස්කිරි උභය මහ විහාරයේ ලේකකාධිකාරීන් හිමිවරුන් දෙනම ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයකට කඩිනමින් එළඹීම කාලෝචිත අවශ්‍යතාවයක් බවයි. එම ව්‍යවස්ථාවේ වැදගත්ම අවශ්‍ය වන මහ ජනතාවටගේ සුභසිද්ධිය සඳහා යොමුවන රජයේ සුභසිද්ධිය සඳහා රටේ දියුණුව සඳහා අදාළවන හොඳ කරුණු අරගෙන අනිත්ව එක්ක සංශෝධනය කරමින් එහෙම නැතිනම් ඒවා ප්‍රතික්ෂේප කරමින් සකල ලාංකීය ජනතාවගේම සුභසිද්ධිය සලසාලන තාම හොඳ ව්‍යවස්ථාවක් සිදුකරන දැකීම තමයි අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාව එසේම ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරනවා අපේ මූලික අදහස වෙන්නේ එම සංශෝධනවල 19 සහ 20 ඒ රජයෙන් කුමන ඉදිරිපත් කිරීම සිදු කළත් ඒවා පිළිබඳව සාධනීය ලක්ෂණ තිබෙනවා නම් ඒවත් තබාගෙන යම් හානිකර සහ යම් අයහපත් දේවල් තිබෙනවා නම් ඒවා පිළිබඳව අවධානය යොමු කරමින් යහපත් විදිහේ සංශෝධනයක් සම්පාදනය කරගන්න අනුමත කර ගැනීම තමයි අපි අපේක්ෂා කරන්නේ මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතාද 23 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ලිපියක් යොමු කර තිබෙනවා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු නිවැරදි කෙරෙන නව සංශෝධනයකට රටේ ජනතාව 3/2 ජනවරමක් දුන් බවත් එම ජනවරම 2015 දී පරාජයට පත් වූ 18 ව්‍යවස්ථා සංශෝධනයට නැවත යාමට දුන් ජනවරමක් නොවන බවයි. ඒ හේතුවෙන් 20 ව්‍යවස්ථා සංශෝධනය තුල ඇති අගතිදායී සංශෝධන සම්බන්ධයෙන් සලකා බලන ලෙසද මන්ත්‍රීවරයා එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා. එහි කාරණා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කිරීම, විගණනය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ඉවත් කිරීම, හදිසි පනත් කෙටුම්පත් ගැන එම කරුණු ලෙස ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතාද 23 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. විජේදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, විමල් වීරවංශ මැතිතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායම මේ 20 ගැන කොන්දක් කෙලින් තියන් කතා කරනවා වගේ පේනවා. කොන්ද කෙලින් තියන් ජනතාව පැත්තේ හිට ගන්න පුළුවන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඉන්නවනම් අපි එතුමන්ලට සර් කියන්න කැමති ප්‍රතිපස්තයක් තියෙනවා ලංකාවේ ඩීල් දේශපාලන ඉන්න හොඳ ඩීල් කප්පිට එක්ක ඉන්නවා බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ හමුවක් ලෑස්ති කරලා තිබ්බ එතුමාගේ ගෙදර එතනදී විශේෂ සාකච්ඡාවක් සිදු වෙලා තියෙනවා කොහොමද මේ 20ට සහයෝග ගන්න කියලා මම විමල් වීරවංශ මහත්තයා දැන් එතුමත් සිංහෙක් වගේ කතා කරනවා හැබැයි පූස් පැටියෙක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොකද විමල් වීරවංශ මැතිතුමත් එක්ක අපේ දේශපාලන ලොකු ප්‍රශ්න තිබුණා හැබැයි පහුගිය කාලේ එතුමාගේ හැසිරීම සම්බන්ධයෙන් පුංචි ආඩම්බරයක් තියෙනවා අද 20 පස්සේ බ්‍රහස්පති නමක සම්මතුනොත් එන්නේ පාර්ලිමේන්තුව කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ රට. සර් කියන දේ තමයි සර් ගිහනට තමයි වැඩ කරන්න වෙන්නේ හැබැයි සර් ෆේල්. එක මතක තියාගන්න. 20 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විද්‍යුත් මහජන පෙත්සමක් අස්සන් කිරීම අද කොළඹදී සිදු කෙරුණා. ඒ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් වැරදිව සයින් වුණාද කියලා ආයෙ බලා ගන්න පුළුවන්. අබයි මේ යටතේ ඔබ කැමති නම් ඔබ පිළිබඳව යම් කිසි පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් රජය හිතුවක්කාර ලෙස අද මේ රටේ දැවීම පවතින මහජන විරෝධී කන්වදී 20 ව්‍යවස්ථා සංශෝධනය විශ්වකේන්ද්‍රා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා නම් අපි දකින්නේ ලංකා ඉතිහාසයේ අපි මූල ජන ඉතාමත්ම අන්ධකාර භයානක කාලයක ආරම්භයක් වශයෙන් අපි තවදුරටත් මේ බලය රඳවා ගැනීම සඳහා 20 සංශෝධනයක් ගැන පුරල්නවාද එහෙම නැත්නම් ලංකාවේ සීලම ජන කොටස එක්කම වෙලා මේ මහා ව්‍යාසණයෙන් මේ රටේ ජනතාව මුදා ගන්න යම් කිසි පියවරක් ගන්න ක්‍රියා කරනවා කියන මතය තමයි අද අපිට මූල දෙන්න තියෙන්නේ අවාසනාවක් අපි දකින්නවා එහෙම සිටිවිල්ලක් රජයට තාමත් ඇති වෙලා නැහැ පාර්ලිමේන්තුවේ සීලම මන්ත්‍රීතුමාලගේ ඉදීමක් තියෙනවා කරුණා කරලා පපුවට අත තියලා මේකට ඡන්දය දෙන්න ඉස්සර විතර බලන්න මේ දෙන ඡන්දයෙන් මේ රටේ අනාගතයට නූපන් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදයේ යම් දවසක අහිමි වෙයි කියලා එහෙම වුණොත් එයාට ශාප වෙයි එයාටත් වාකියන් වෙයි අපිට තාම පැහැදිලි විශේෂ සංශෝධනය ගෙනාවයි කියලා රට ඉදිරියට යන්නේ රට නිශ්චිත මූල්‍ය බංකොලොත් භාවයක් ඉදිරියේ තියෙන්නේ ඒ බංකොලොත් භාවයට එරෙහිව රකියා අහිමිවීම නිසා වැටුප් අහිමිවීම නිසා ඒ වගේම ජීවන තත්ත්වයන් අහිමිවීම නිසා නැගී සිටින ජනතාව පාගා දැමීමට අවශ්‍ය බලය තමයි මේ ඉන්නේ ඒ නිසා ව්‍යවස්ථා දායකයා විධායකයා ඒ වගේම අධිකරණය තම තනි පුද්ගලයෙක්ගේ සතු කරගෙන විශේෂයෙන්ම මැතිවරණ ක්‍රියාවලියත් ඒකට එකතු කරගත්තම මේ රට නැවත ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගකට ගමන් කරනවා කියන එක මේ ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවේ පසුගිය දශක 3-4ක ඉතිහාසය ගැන හොඳින් දන්නා
ලේවැකුණු ඉතිහාසය ගැන හොඳින් දන්න අප සියලු දෙනාටම පැහැදිලි. අද වෙනකොට සැප්තැම්බර් 15 වෙනිදාට අනිවාර්යයෙන්ම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රටේ ආර්ථික දත්ත ලබා දිය යුතුයි. ඒක නවත්තලා තියෙනවා බලි. ඒ ආර්ථික දත්ත ලබා දීම ඉතාම පැහැදිලිව ශ්‍රී ලංකා ආර්ථිකයේ අඩුව තරමින් මේ දෙවැනි කාර්තුවේ ඍණ 20කින් අඩපණ වෙලා තිබෙන බව බොහොම පැහැදිලිව මම ප්‍රකාශ කරනවා. දැන් අද මේ විශේෂ සංශෝධනය කරන්නේ මෙතෙක් මේ රටේ ජනතාව ජයග්‍රහණය කරපු සියලුම දේවල් නැවත අකුලලා නැවත පාලකයෙකු සහ රාජ්‍යයක වාදී. විසිවෙන්න සංශෝධනය කළ ජයග්‍රහණය කරත් මේ රටේ සිංහල බෞද්ධ බලවේගවලට හොඳ පණිවිඩයක් දෙනවා. අපි අපිට ඕන නම් අපි ඕනම දේ විදිහකට ඒ ප්‍රතිපත්ති කඩලා සිංහල බෞද්ධකම පැත්තකට තියලා අපි ඉදිරි වැඩ ටිකක් කරනවා කියන්නේ. මම හිතන්නේ මේකෙන් හොඳ සත්‍යාවක් ඉලියන ජන සමාජය. විශ්ස දෙන්නට මේ තරම් කුරුළු විදියට තමන්ගේ ප්‍රතිපත්ති කඩාගෙන මේ රටට කරන ඕනෑම මජර වැඩක් කරලා විශ්වයෙන් සංශෝධනය ජයග්‍රහණය කිරීමට ක්‍රියා කරනවා නම් ඒ ලබාගත්තා වූ ජයග්‍රහණය මේ වගේ සියලු ප්‍රතිපත්ති කඩලා ගේන ජයග්‍රහණය ඒ ජයග්‍රහණයෙන් පසු ඔවුන් ප්‍රතිපත්ති කොච්චර ප්‍රමාණයක් කඩයිද ඒක ක්‍රියාත්මක කරන්නට අපේ TPA තමිල ප්‍රදේශ සංධානයේ මන්ත්‍රී ආයතනයක් තුල කවුරුත් ආණ්ඩුවට විශ්ව සංශෝධන ඡන්දය දෙන්නේ නැහැ කවුරු හරි පක්ෂ නායකයෙක් අපේ මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ඡන්දය දෙන්න ගියා නම් එහෙම යන්න ඕන අපේ ඉන්න බෑ චාර කියලා තියෙනවා අපි කියන්නේ විශ්ව සංශෝධනය අකුල ගන්න කියලා පමණක් නෙවෙයි කියන්නේ අපි කියනවා ගේන්න අර ගොස්තාව කියලා කියනකොට මේ විශ්ව සංශෝධනයේ අපලා පෙන්වලා තියෙන මේ කරුණු දානම සංශෝධන තියෙන දේවල් වැඩි දියුණු කරන්න ඕන වැඩි දියුණු කරමු අපි මේ ගමන් කරමු ඒ වගේම රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්න කිසිම ලබා දෙන්න ඕන දෙවන වීම නිසා මුස්ලිම් නිසා මෙරටේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒ වගේම මම කියනවා සිගරට් වීම නිසා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි මේ ජාතික ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒ ප්‍රශ්නයක් විසඳුමත් ඒ සාකච්ඡාවත් සංවාදයක් මේ අලුත් අවස්ථාවේ ගමන තුල ඇති වෙන්න ඕනේ. ඉතින් බලයි. ඉඳ 20වද අරසියල ආයතන තිරුත්තම என்பது நாட்டை பின்னோக்கி கொண்டு போகிற ஜனநாயக விரோத ஒரு செயற்பாடு. இது நாங்கள் எல்லாரும் அறிந்தது. இதை கொண்டு வருகிற அரசாங்கமும் இதை நன்றாகவே அறிந்திருக்கிறது ஆனாலும் ஒரு அடக்குமுறை ஆட்சியை நிகழ்த்துவதற்காக தங்களுடைய கைகளிலே முழுமையான அரசியல் களத்தையும் வைத்திருப்பதற்காக செய்யப்படுகிற ஒரு செயற்பாடு இப்பொழுது திரும்பவும் பழைய நிலைக்கு நாட்டை ஒரு இருண்ட யுகத்துக்கு கொண்டு போவதற்கான முயற்சி நடைபெறுகிறது இதை நாட்டு மக்கள் நாங்கள் அனைவரும் ஒன்று சேர்ந்து எதிர்க்க வேண்டும் වත්මන් ජනාධිපතිවරයා කිසිදු ආකාරයකින් නීති විරෝධී ක්‍රියාවක නිරත නොවන බැවින් කාර්ක සභා අවස්ථාවේදී මානව හිමිකම් නඩු ජනාධිපතිවරයාට විරුද්ධව පැනවිය හැකි සංශෝධනයක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් 20වන සංශෝධනයේ අරමුණ වන්නේ 19වන සංශෝධනයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම. තුන්වන වර කියවීම ඒක තුනෙන් දෙකක් රජයට පැහැදිලිව ගන්න පුළුවන් තත්වයක් තිබෙනවා. රජය ඉදිරිපත් කරපු සංශෝධන වලට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ යම්කිසි සංශෝධනයක් නිර්දේශ කරනවා නම් ඒකත් රජයේ යෝජිත සංශෝධනයක් හැටියට කමිටු අධිරේදී ඉදිරිපත් කිරීමට රජය සූදානම්. හැබැයි අපි පැහැදිලිව කියනවා අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිසේත් නීති විරෝධී දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි සූදානම්. කමිටු අධිරේදී සංශෝධනයක් ඉදිරිපත් කරන්න මානව හිමිකම් පිළිබඳ නඩු ජනාධිපතිවරයාට විරුද්ධව ගේන්න පුළුවන් කියලා. අපි දන්නවා කිසිම උසාවියක් මේ රටේ ජනාධිපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කරයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටින තාක් එහෙම තීරණයක් එන්නේ නැහැ. ඊළඟට ද්විත්ව පුරවැසිභාවයේ මේ ප්‍රශ්නේ උද්ගත වුණේ ප්‍රතිපත්ති සාධකයක් නිසා නෙවෙයි පුද්ගල කේන්ද්‍රීය ප්‍රශ්න නිසායි. ශ්‍රී ලංකාවේ පුරවැසියන් ගණන් ගන්නේ එකම කොටසක් හැටියට. තීරණාත්මක සාධකය වන්නේ ඒ පුද්ගලයා. ශ්‍රී ලංකා ජන රජයේ පුරවැසියෙක් වීමයි. ද්විත්ව පුරවැසිභාවය කියන පදනම මත ශ්‍රී ලංකා පුරවැසියෙකුට සියලුම අයිතිවාසිකම් කප්පාදු කරන්න බෑ. අනික දැන් මේ කාරණය පිළිබඳ සාකච්ඡාව අවුල් වෙනවා අර්ජුන මහේන්ද්‍රන් ගැන කතා කරගෙන. අර්ජුන මහේන්ද්‍රන් ද්විත්ව පුරවැසියෙකු නොවේ. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ පුරවැසියෙක් ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි. එව නිසා ද්විත්ව පුරවැසිභාවයේ එතුමාට කිසිම අයිතියක් නැහැ. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ රජය විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමේදී මීටරයක පරතරය තැබීම අත්‍යවශ්‍ය කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එමෙන්ම පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කරන ලෙසයි විපක්ෂ නායකවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජයේ නව රෙගුලාසි ප්‍රසිද්ධියටපත් කරලා තිබෙනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල රටේ නීති සම්පාදනය කරන ආයතනයේ මන්ත්‍රීවරුන් අසුන් ගන්න ආකාරය දිහා බැලුවහම මේ නව රෙගුලාසෙන් ප්‍රසිද්ධියටපත් කර තිබෙන මේ මීටරේ පරතරය කිසිසේත්ම ක්‍රියාත්මක වන්නේ නැහැ රටේ ජනතාවට එක නීතියකුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතින්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන්නට ඉඩ තවන්නට බෑ විශේෂයෙන්ම මේ සමාජ පරතරය දෙදෙනෙක් අතර පරතරය ස්ථාපනය වෙන ආකාරයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහභාගී වීමේ අවස්ථාව සකස් කළ යුතුමයි එතෙක් අපි යෝජනා කරනවා වහාම පාර්ලිමේන්තු රැස්වීම අත්හිටවන්නට මීටරේ පරතරය ස්ථාපනය කිරීමෙන් පසුව අපිට පුළුවන් පාර්ලිමේන්තු රැස්වීම රටේ නීතියට අනුව ඒ කොරෝනා රෙගුලාසි වලට අනුකූලව පවත්වාගෙන යන්න ගරු කතානායකතුමාගේ නිල්ලීමක් කරනවා වහාම එතුමාගේ අවධානය මේ බරපතල ගැටලුවට මේ බරපතල ප්‍රශ්නයට යොමු කරලා වහාම මේ සතියේ පවත්වන පාර්ලිමේන්තු රැස්වීම කල්දමන මේ අඩුපාඩුව නිවැරදි කරන්නට ගරු කතානායකතුමා පියවර ගත යුතුමයි නිරෝධායන නීති යටතේ මීට්‍රයන් දුරින් ඉන්න ඕනේ. ඒ වගේම නිරෝධායන නීති යටතේ යම් ස්ථානයක එක්කව වෙන විශාල ප්‍රමාණයක් වෙන PCR පරීක්ෂණ කරන්න ඕනේ. මහනුවර රටේ නීති හදන තන පාර්ලිමේන්තුව. නීති ගැසට් කරන තන පාර්ලිමේන්තුව. මේ නීතිය කඩලා තමයි අපිට 20 වෙනි සංශෝධනය අනුමත කරන්න වෙන්නේ. 20 වෙනි සංශෝධනයේ අනුව අනුමත කරන්නම් පාර්ලිමේන්තුව අපි වාඩිනවා මීට්‍රයක් දුර නෑ මීටර් භාගයක් විතර තියෙන්නේ. එහෙනම් නීති හදන තන නීති කඩලා ඒකාධිපති නීතියක් හදන්නයි මේ ආණ්ඩුව හදන්නේ. අපි ඉල්ලා සිටින ආණ්ඩුවෙන් PCR පරීක්ෂණ කරලා මන්ත්‍රීවරු මේකට ගෙන්නන්නේ නැතිනම් අද මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් මේ ගම්වල ගිහිල්ලා ජනතාවත් එක්ක ගැවසෙනවා එක්කෙනෙකුට ආව මුළු පාර්ලිමේන්තුව මාස ගාණක් වහන්න වෙයි. අපි ඉල්ලා සිටිනවා කතානායකතුමාගේ කරුණාකර මන්ත්‍රීවරු සියල්ලගේ PCR පරීක්ෂණයක් කළා මේ කටයුත්ත කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් අපිට ආරංචි ඊයේ ඔවුන්ගේ කණ්ඩායම් රැස්වීමේ බන්දුලගුණ වරතර මහත්තයා PCR පරීක්ෂණයක් කරලා කියලා භාගයක් නැගිටලා ගිහිල්ලලු. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ අයටත් මේ කොවිඩ් අර්බුදය දැනිලා තියෙනවා අවධානය දැනිලා තියෙනවා. හැබැයි ආණ්ඩුවක් විදියට මේ අවධානය ගන්නෙ නැහැ. මොකද හේතුව? කොවිඩ් 19ට මුවා වෙලා 19 අකුලලා 19 අවලංගු කරලා 20 ගේන්න තමයි වුණව තියෙන්නේ. හැබැයි මට නම් ගරු මහලේකම් තෝනේ කාලකන්ණි සතුටක් තියෙනවා මේ 20 ගැන. මේ ආණ්ඩුව පරාජයට පත් වෙන්නෙත් මේ 20 ඉඳ තමයි. මේ ආණ්ඩුව විනාශ වෙන්නෙත් මේ 20 ඉඳ තමයි. මේ ආණ්ඩුව gedara යන්නෙත් මේ 20 ඉඳ තමයි. හොඳට මතක තියාගන්න අද කිව්වා කියලා. ඒක ඇත්ත තත්ත්වය. එසා බලය ඕනෑට වඩා ලැබුණාම මිනිස්සු උමතුෙන් බලය ක්‍රියාත්මක කරනවා. ඒකේ අන්තිම ප්‍රතිඵලය ඔවුන්ගේ විනාශය. අපිට තියෙන ප්‍රශ්නේ ඔවුන්ගේ විනාශය නෙමෙයි රටේ විනාශය. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා රජයේ විසින් ගෙනෙන ලද නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමේදී මීටරයක පරතරය තැබිය යුතු බවයි. ඒ හේතුවෙන් මෙම සතිය පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයන් කල් දැමීමට පියවර ගන්නා ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඉල්ලා සිටින්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. රිෂාඩ් බදිවුදී මන්ත්‍රීවරයාට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් 6 දෙනා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. මෙනම විශේෂ පුවත නැවතත්. රිෂාඩ් බදිවුදී මන්ත්‍රීවරයාට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් 6 දෙනා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. ගලේවෙල රන්වැඩියාව ප්‍රදේශයේ ඇලමාර්ගයක දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද උදෑසන ගලේවෙල රන්වැඩියාව ප්‍රදේශයේ කොස්පොත ඇලමාර්ගයේ දියවලක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙක් එමෙලේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇලමාර්ගයේ අසල ඇඳුම් සහ පාවහන් තබා තිබෙන දුටු ප්‍රදේශවාසීන් පිරිසක් එම ඇලමාර්ගයේ අසල තිබූ ලිඳක් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ මලසිරුරු සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වයස අවුරුදු 12 10 සහ 7 යන වයස්වල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙක් සහ එක් පිරිමි දරුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වයඹ ඇල යෝජනා ක්‍රමයට විරෝධතාවය පළ කරන රන්වැඩියාව ප්‍රදේශවාසීන් සඳහන් කළේ වයඹ ඇල සංවර්ධන කටයුතු හේතුවෙන් තම නිවෙස්වල තිබූ ලිංග සිඳී යාම නිසා ජනතාවට මෙලෙස පීඩාවන්ට මුහුණ පානට සිදුව ඇති බවයි. සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර් අරමුදල් අය කර ගැනීම සඳහා මහේස්ත්‍රාත් උසාවි සතු බලතල කම්කරු විනිශ්චය සභාවලට ලබා දීම සඳහා විශේෂ පනතක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. එයද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් කම්කරු දෙපාර්තමේන්තුවේ අභිනව කම්කරු කොමසාරිස් ජෙනරාල් ලෙසපත් වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. නාරහේම්පිට කම්කරු මහලේකම් කාර්යාලයේදී පැවති මෙම අවස්ථාවට සහභාගී වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. අධිකරණවල අර්ථ සාධක අරමුදල් ඒ වගේම කම්කරුවන්ට විවිධ පනත් යටතේ ලැබිය යුතු මුදල් තීන්දුව කරලා ඒවා අය කර ගැනීමේ නඩු 16000කට වැඩි ගාණක් තියෙනවා. EPF ETF මුදල් අය කර ගැනීම සඳහා මහේස්ත්‍රාත් උසාවිවල අවුරුදු ගාණක් රැස්ති ආදු වෙන්නේ නැතුව ඉතා ඉක්මනින් කර ගැනීම සඳහා ඒ බලතල කම්කරු විනිශ්චය සභාවලට ලබා දීම සඳහා විශේෂ පනතක් ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලය දැන් අවසර දීලා තියෙනවා. කොවිඩ් වසංගතයත් එක්ක අපට අලුත් අභියෝග රාශියක් ආවා. ඒ නිසා විශාල වගකීමක් අලුතෙන් පැවරිලා තියෙනවා. ඇතිවෙච්ච ආර්ථික බලපෑම නිසා අර්ථ සාධක අරමුදල් පරිණඩි මේවා ගෙවීමට නොහැකි වුණු හාම්පුතුන්ට ඒ සඳහා කාල පරාසයන් අපි ඉඩකඩ සලසා දීලා සංවර්ධනයේ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පහසු කළ යුතුයි. ඉන් අනතුරුව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙලෙස අදහස් පළ කළා. කම්කරු දෙපාර්තමේන්තුව සේවය සේවක දෙපාර්ශ්වයේ දෙසම අපි අවධානය යොමු කරන්නට ඕනේ. මේ සියලු දෙනාගේම සහයෝගිතාවෙන් යුක්තව ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට අපේ දායකත්වය අපි උපරිමයෙන්ම සපයන්නට ඕනේ. කම්කරු දෙපාර්තමේන්තුව ගැන සමාජයේ යම්කිසි මතයක් තිබෙනවා නම් අපේ නිලධාරීන් අතරේ මෙම දෙපාර්තමේන්තුව ප්‍රියමනාප නොවන සේවා ස්ථානයක් හැටියට තිබෙනවා නම් ඒ සියල්ල නැති කරලා කාර්යක්ෂම සහ දූෂණයෙන් තොරව රාජ්‍ය නිලධාරීන්ටත් ඒ වගේම මහජනතාවටත් ප්‍රියකරන ස්ථානයක් බවට මෙම කම්කරු දෙපාර්තමේන්තුව පත් කරන්නට ඕනේ. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. ඇදර නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 19 තුළ සුපිරි වෙළඳසැල් ඔසසැල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලවිසැල් හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කිරීමට උපදෙස් ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනු ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙන්නම විශේෂ පුවත නැවතත්. ඇදර නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 19 තුළ සුපිරි වෙළඳසැල් ඔසසැල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලවිසැල් හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කිරීමට උපදෙස් ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ආරක්ෂක අංශ විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම් කිහිපයක් දැන් වවුනියාව මුරගනූර් ප්‍රදේශයේ ගංජා වගා කළ පුද්ගලයෙකු වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර සැක්කරු සන්තකයේ තිබී ගිනි අවියක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. බෝගහ කුඹුර පොලිස් වසමට අයත් කලබුළු ලන්ද ප්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු බණ්ඩාරවෙල කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර බෝගහ කුඹුර පොලිස් වසමට අයත් හතරකනුව ප්‍රදේශයේදී නිවස කාසන්නේ බලපත්‍ර නොමැති නීති විරෝධී ආකාරයෙන් මයික්‍රෝ වර්ගයේ දවතෝගයක් ඉරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දවතෝගයේ වටිනාකම රුපියල් 80,000ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ. හංගවැල්ල පොලිසියට ලද තොරතුරක් මත කහහේන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එම ප්‍රදේශයේ නිවසක තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා පතරම් හතරක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලුපිටිය මහල් නිවාසයක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත්ව තිබෙනවා. චීන ජාතික යෝලක් විසින් මහල් නිවාසයේ එක් නිවසක් කුලියටගෙන මෙම ජාවාරම සිදු කර ඇති අතර සැකරුවන් සන්තකයේ තිබී මත්පැන් ජාවාරම සඳහා යොදාගත් භාණ්ඩ කිහිපයක්ද පොලිස් බහරයටගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටීමෙන් නිවස පරීක්ෂාවේ නිරතව රුපියල් ලක්ෂ 15කට ආසන්න රන් බාණ්ඩ සහ මුදල් කොල්ලකෑ අඹුසැමි උලක් ඇතුළු 5 දෙනෙකු අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විසින් සිදු කළ විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ මින් පෙර හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාර ගතව සිටින කහතොට සුද්දා නැමැති විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකුද මෙම කොල්ලකෑම් වලට සම්බන්ධ බවයි. එප්පවල කාසියාව යායදෙක ප්‍රදේශයේ කලක සිට නිවසක් සහ ගෙවත්තක් තුල නීති විරෝධී අන්දමින් මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු එප්පවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එප්පවල පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර සැක්කරුවන් සන්තකයේ තිබී ගෝඨා ලීටර් 1250ක් සමග නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දඟර දෙකක් බෝලි 9ක් සහ බැරලයක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. मतले कोट्टास अपराध एककेट लद तुरतुरक मत मतले महावेल प्रदेशी निवसक पटला एही सिटी कांतावगे रहस प्रदेशी संगवातिबु हेरोइन ग्राम तुनकटासन प्रमाणयक समग एम कांताव अतुलु पुद्गलेइन देदेनेकु अत्तडंगुवट गेन तिबेनवा सक्कार कांताव अंबलंगुड प्रदेशी पदिंची 30 हेवरदी तनत्तियक पन अतर अत्तडंगुडगत सक्कारु मतले मुवन देनी प्रदेशी पदिंची 33 हेवरदी पुद्गलेक मौन कलगपटन मतले महावेल प्रदेशीयट हेरोइन बेदाहल प्रधान सक्कारुवन बवाय पोलिस अनावरणय करगेन अत्ते දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් कृषिकर्म अमात्य महिंदानंद अलुद्गमगे महता विसीन पसुगे दहसे वनदा पोल्गोल्ल सत्व विषाणु रसायनागारे शेस्त्र चारिकावाक संदहा एक्वति बुना एदी वसरकट एन्ना देलक्ष पनस दहसाक निपदवी में हैक्या वक्ति बेन मेमायत ने संग्वर्दने कोट वसरकट एन्ना लक्ष दहायक दक्वा निष्पादने एहल देमी मतावश्य करन नवीन उपकरन लबादी मतात एमगिन आनायने करन लबने एन्ना अडु कर अपनायने एहल देमी मतात अमात्य वर्या विसीन सलसुम करति बेनवा පිටිගල පොලිස් සොසමේ ගොඩමුණ අහනමීගොඩ වත්ත ප්‍රදේශයේදී මත්පැන් සාදයකට එක් වූ පිරිසක් අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එක්කයකට පහර දී තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අනතුරුව තුවාල ලැබූ පුද්ගලයාගේ පිරිසක් පැමිණ පහර දුන් පුද්ගලයා හට වෙඩි තබා ඇති අතර කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පිටිගල පොලිසිය විසින් සිදු කරනු ලබනවා. හැටන් පොලිස් වසමට අයත් දික්කොය දරවලවත්ත තේවත්තේ හක්ක පටස් යොදා ගනිමින් සත්ව දඩයමින් නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු හැටන් පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ගමන්ගත් ත්‍රිරෝද රථයේ තිබී හක්ක පටස් 9ක්ද පොලිස් බහරයට ගෙන ඇති අතර ඔවුන් එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බවද පොලිසිය සඳහන් කළා. එත් සමගින් සියත සවසහාය ප්‍රධාන පුවත් විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි ඇලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.